ආයුබෝවන් ඔයා නැවත ඉපදීමක් විශ්වාස කරනවද සමහර කෙනෙකුගේ උත්තරේ නෑ කියනවා වගේම සමහර කෙනෙකුගේ උත්තරේ අනිවාර්යෙන්ම කියලා මම දන්නවා විශ්වාස නොකරන පිරිස නම් ගොඩක් අඩුයි කියලාත් මම දන්නවා ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයා ගියාත්මේ මොන වගේ කෙනෙක්ද කියලා අපි කියනවා ඔයාට තියෙන්නේ මේ රූප තුනෙන් එකක් තෝරගන්න විතරයි අපි එහෙමනම් යමු අද වීඩියෝ එකට is ill idea ඔයා තෝරපු රූපයට අනුව ඔයා ගියාත්මේ වැදගත් විදියට ජීවත් වෙලා තියෙනවා වගේම ඔයා ජනප්‍රිය කෙනෙක්. ඔයා ගොඩක් සමාජශීලී. අන්නයි සමග සතුටින් ඉන්න තමයි ඔයා ගියාත්මේ ගොඩක්ම කැමති වෙලා ඉඳලා තියෙන්නේ. ඔයා ගියාත්මේ ආකර්ෂණීය පුද්ගලයෙක් වගේම ඔයා විහිළු වෙන්න ඉන්න අස කෙනෙක්. ඔයා කලාකාමී කෙනෙක්. ඔයා බොහෝ විට අන්යන් සතුටින් තියන්න උත්සාහ කරන කෙනෙක්. ඔයා දුකක් ආවත් සතුටක් ආවත් සතුටින් ඉන්න ඕනේ කියලා හිතන කෙනෙක්. ඔයා ගිය ආත්මෙ මොන දේ කළත් තම දෙමව්පියන් ගැන සිතන ආදරණීය චරිතයක්. ඔයා කැමති ගොඩක් වෙලාවට පොඩි ළමයි එක ඉන්න සතු හුරතල් කරන වගේ දේවල් වලට ඔයාගේ හිත ලස්සනයි. ඔයා ආදරය කරන කෙනාට ගිය ආත්මෙ ලැබුණ ආදරයම මේ ආත්මෙත් ලැබෙන්න තියෙන ඉඩ කඩ වැඩි. එයා ගොඩක් ඔයා ගැන හිතනවා නම් එයා ඔයාට ප්‍රශ්නයක් වුණාම ඔයාගෙන් ඒ ගැන අහනවා නම් ඔන්න ඒ තමයි ඔයාගේ ගිය ආත්මෙ තිබුණ ආදරය. ඔන්න ඉතින් මන් මේ ආත්මෙට පුංචි ඉඟියක් දුන්නා. ඔයා නිතරම ලස්සනට අඳින්න කැමති චරිතයක් තමයි ගිය ආත්මෙ. ඒ විතරක් නෙවෙයි. ගිය ආත්මිය ඔයාට ලස්සන ඇඳුම් පැළඳුම් නම් අඩුවක් නැහැ. ඔයා ගිය ආත්මෙ නැති බැරි අයටත් උදව් කරන්න කැමති කෙනෙක්ලු. සමහර අයගේ ඊර්ෂ්‍යාවට ලක්වන කෙනෙක් වුණත් බොහෝ දෙනා ඔයාට ගොඩක් ආතරෙයි. ඔයා කෑම ගනිද්දි ගොඩක් රසවත් කෑම කන්න කැමති. කඩේ කෑම වගේ. බලන්න ඔයා මේ ආත්මෙදිත් එහෙමද කියලා. ඔයා ගිය ආත්මෙ ජීවත් වෙලා තියෙන්නේ ජනගහනය අධික පරිසරයක. අංක දෙක රූපය. ඔයාට හොඳ ඉලක්කයක් වගේම හොඳ අදිෂ්ඨානයක් තිබිලා තියෙනවා. ඔයා සෑම විටම ඔයා ගැන හිතන ටිකක් සංවේදී කෙනෙක්. ඔයා නියුණු කෙනෙක්. ඔයා ගොඩක් වෙලාවට බොහෝ සෙයින් කල්පනා කරනවා. ඔයා ගොඩක් කැමති නිදහස ඉන්න වගේම Tamanගේ උත්සාහයෙන් දිනු වෙන්න. ගොඩක් වෙලාවට ඔයා කැමති නැහැ අනුන්ගෙන් යැපෙන්න. ඔයාට ගොඩක් යාළුවොත් නැහැ. ඔයා පවුලට ගොඩක් හිතපත් චරිතයක්. ඔයාගේ ආත්මේ ධනාත්මකව සිතන්න පුරුදු වෙලා හිටියේ චරිතයක්. ඔයා බොහෝ සෙයින් ඔයා ගැන සිතන චරිතයක්. ඔයාගේ ආත්මේ ටිකක් ආත්මාර්ථකාමී චරිතයක් කිව්වොත් මම නිවැරදි. ඔයාට ගිය ආත්මේ ආදර කතා නම් එකක් තිබිලා තියෙන්නට බෑ. ඔයාට ආදර කතා නම් ටිකක් තිබිලා තියෙනවා. ඔයාගේ ආත්මෙදී ආත්මාර්ථකාමී වුණාට ආදරේදී නම් ඔයා එහෙම නැහැ. ඔයා අවංක කෙනෙක්. ඔයාට ලැබුණු කෙනා නිසා තමයි ඔයා ආදර කතා කිහිපයකටම මුල පුරලා තියෙන්නේ. මං හිතනවා ඔයාට මේ ආත්මෙදිත් ඒ පුරුද්ද ටිකක් හෝ ඇති කියලා. ඔයාගේ ආත්මේ අනුන්ගේ දුකේදී සමහර වෙලාවට ඕනෙවට වඩා දුක් වෙන්න ගිහින් වරද්දගත් වාර නම් අනන්තයි. මොකද කියනවා නම් කෙනෙකුගේ දුකක් ඔයාගේ දුකක් විදිහට වෙලාවකට ඔයාට දැනෙන නිසා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයා ගැන සමහරු වැරදි වැටහීම් ඇති කරගන්න වාරද නැතිවම නෙවි. ඔයා මොන දේ හරියට කළත් බොහෝ අය ඔයා ගැන වැරදි මතයක් තමයි ඔයා ගැන දක්වලා තියෙන්නේ. ඒ ඔයාගේ වරදක් නිසා නම් නෙවි. අනිත් අයට පේන විදිහ වරදක් නිසා තමයි ඔයාට එහෙම වෙන්නේ. ටිකක් නිහඩ චරිතයක් වුණත් අසාධාරණකම් නම් ඔයාට අල්ලන්නේ නැහැ. ඔයා සමාජ රැස්වීම් වැනි තැන්වල නායකත්වයේ කෙන කටයුතු කරලා තියෙන කෙනෙක්. එතනදිත් ඔයා ඔයාගේ රැකියාව සාර්ථකව සාධාරණ ලෙස කරලා තියෙනවා වගේම මේ ආත්මෙදිත් අසාධාරණකම් ඉස්සරහ නම් ඔයාගේ කට පරිස්සම් කරගන්න ටිකක් අමාරු අවස්ථා ඇති. ඔයා කී ආත්මෙ ජීවත් වෙලා තියෙන්නේ ගමක වගේ පරිසරයක. අංක 3 රූපිය. ඔයා ගොඩක් විස්තර හොයන කෙනෙක්. ඕනෑම දෙයක් දෙස කුතුහලෙන් බලන චරිතයක් තමයි ඔයා කිය ආත්මි. ඒ නිසාම ඔයා නව නිපැයුම්කරුවෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ගිය ආත්මේ ඔයා ටිකක් නපුරු කෙනෙක්. හරියට යකෙක් වගේ. හැබැයි ඉතින් ඔයාගේ හිත උණු උණු අවස්ථාද නැතුවම නොවේ. ඔයා ටිකක් කේන්ති ගත්තට ඔයාගෙන් කාගේ හරි හිත රිදුනොත් ඔයාට දුක හිතෙන කෙනෙක් තමයි ඔයා කිය ආත්මි. ඔයාට කෑමක් ලැබුණත් මේක හැදුවේ කොහොමද මොන වදාලද මොන විදිහටද කියලා ඔයා ටිකක් කල්පනාකාරී වෙන අවස්ථා තියෙනවා. පොඩි කාලේ සෙල්ලම් බඩුවක් ගත්තත් ඒකත් ගලවලා හදන්න පුළුවන් උන සුපිරි චරිතයක් තමයි ඔයා. ඔයා ඔයාගේ අම්මා තාත්තා සහෝදරයන් යන අයට ගොඩක් හිතපත් කෙනෙක්. ඔයාගේ ආත්මය අලගේ හිත නම් රිදවල නැහැ. ඔයා බුද්ධිමත් චරිතයක්. වෙලාවකට නපුරු ගතිගුණ පෙන්නුම් කළත් ඔයා හිත හොඳ චරිතයක් තමයි ගිය ආත්මේ. ඒ වගේම මේ ආත්මෙත් ඔයා වැඩිපුරම ජීවිතයේ කැපකලේ අලුත් සොයා ගැනීම වගේ දේවල් වලට. ඔයාගේ ආදරය ගැන කතා කරනවා නම් ඔයා ආදරයටත් වඩා තැන දීලා තියෙන ගවේෂණාත්මක දේවල් වලට නිසා. ඔයාගේ ආදර කතාවල දුක හිතුන අවස්ථා නම් අඩුයි. දුකක් දැනුණත් ඒ දේවල් හිතනවට වඩා ඔයාගේ ආත්මේ හොඳ අරමුණක් තිබුණ කෙනෙක්.
ඉතින් ඔයාට ආදරේ මොල් තැන දුන්න අවස්ථానම් අරුයි. ඒත් ඔයා ආදරේදී අවංක වෙලා ඉඳලා තියෙනපා. පිස්සුවක් වගේ ගවේෂණාත්මක දේවල් නිසා තමයි ඔයා අනිත් දේවල් දෙවෙනි තැන දැම්මේ. මම හිතනවා ඔයා මේ ආත්මෙත් ගවේෂණාත්මක දේවල් විශ්ලේෂණය කරන්න ඔයා ගොඩක් කැමති ඇති. ඔයාගේ ආත්මේ ජීවත් වුණ පරිසරේ සාමාන්‍ය මිනිස්සු ගැවසෙන තැනක්. ඉතින් මං හිතනවා ඔයාලා අද වීඩියෝ එකෙන් විනෝදයක් ලැබුවා වගේම ඔයා නොදන්න දෙයක් දැනගත්තා කියලා. හැබැයි ඔන්න මේ වගේ විස්තර නෙමෙයි නම් කියන්න එපා. ඔයා හොඳට හිතලා ඔයාගේ හිතට වැදුණු රූපේ තේරුවා නම් ඔයාගේ විස්තරය හරියටම හැවිත් ඇති. අදට අපි ගිහින්නේ නම් හෙමින් සැරේ හිතන්න ඔයාගේ ගියාත්මේ ගෙනාව පුරුදු මෙයාත්මටත් ඇවිත්ද කියලා. ඒ ගැන කමෙන්ට් එකකින් කියන්න යන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අදට මම සමුගන්නවා ඔබට සුබ දවසක් ආයුෂ බොහෝ වේවා.